दीर्घ इतिहास सहित मानव शिष्टाचार वाल पवैत्म दीर्घ पवैत्म हिमन तंग हिम शिष्टाचार आयात मानव आगे दीर्घ कायिक पवैत्म स्थावर कलतीन प्रधान साधक ओंगे आहार एंदुम पेलंदुम ओं जीवात्न गिवाल दुर्वाल एकम ओंगे बेहत मेम साधक हतर नेता मौंगे कायिक जीवित स्थावर वेन्नी नहीं है भाई मेरे अमतर वाव साधक एक तमाय मिलसुंगे चिंतन इतम निराकूल स्थावर चिंतन आगती पशुबीम सहित चिंतन एम तो अयालेन चिंतन आगतीबुना कायिक प्रयात्म स्थावर उना ये शिष्टाचार बिंदव समहार शिष्टाचार बिंदु उदाहरण ईजिप्त शिष्टाचार माया इंका रतु इंडियन शिष्टाचार बिंदुवेटी अनेक लंका शिष्टाचार भारत एक चीने ये शिष्टाचार अखंड पावती शिष्य लंका लंका शिष्टाचार दीर्घ प्रवैत्मीन मे प्रवैत्मे रहस्य प्रधान वर्ष कायिक प्रवैत्मे रहस्य मेम शिवपसे आहार फैलदूम एक गिवाल सह बेहद इट पश्य तीन चिंतन मानव विद्यार्थियों से मैं दूपता निशा हम विदेम विश्व
ජාන සම්පතට ඒත් එක්කම අපිට එනවා මේ අපේ මේ මේ ෆිසිකල් ඩයිවර්සිටි එක භෞතික විවිධත්වය භෞතික විවිධත්වයේ බත එනවා මේ මේ බයොලොජිකල් ඩයිවර්සිටි ජීව විවිධත්වය ඒතර ඒ ඒ ජීව විවිධත්වයේ මත ඇති වෙනවා සංස්කෘතික විවිධත්වය හැබැයි සංස්කෘතික විවිධත්වයේ ඒකීයත්වයට පත් කරනවා ආගම ලංකාවේ චින්තන පදනම පෝෂණය වෙලා තියෙන්නේ විශේෂයෙන් බුද්ධ ආගම මත එතකොට මිට අමතර ඇතැම් විට සමහර ශිෂ්ටාචාර මඳ වී යන්න පුළුවන් ආක්‍රමණ නිසා සමහර ආක්‍රමණ භෞතිකයි ඒ කියන්නේ තවත් වර්ගය විසින් මානව වර්ගයක් විසින් තවත් මානව වර්ගයක් ආක්‍රමණය කරන තවත් අවස්ථා වෙන්න පුළුවන් සමහර ඇතැම් විට භූගෝලීය කාලගුණික සාධක මොහොන්දාජෝ හරප්පා විනාශ වෙලා ගියේ නැති වෙලා ගියේ කිනෝ කාලගුණික සාධකයක් නිසා වෙන්න පුළුවන් කියලා එතකොට අපි ලංකාව පැත්තට හැරුණොත් රජුරෙන් කියන මොකද්ද රජුරු කියන මේක ඊට පස්සේ කියනවනේ මේ පුතුමා මේ උඩ ඉන්න නැත්තම් අපි පක්ෂීන්ට වගේම මේ පක්ෂීන්ට වගේම උරගෙයින්ට වගේම ජනතාවගේ පාලකයනෝ ආරක්ෂකයා කියලා මට වඩා උදුල දන්නවනේ ඔය අපේ නඩුව දිනපු හැටි මේ ඔක්කොම නේ එතකොට එතනින් තමයි අපේ කේන්ද්‍රීය සාධාරණ පද්ධතිය ආරම්භ සිද්ධ වෙන්නේ ඒ කියන්නේ දැන් අපි හැමදාම දැන් මම කරපු සමහර පරිශන හොඳට පේනවා मम वे मे अल पद्वेम गिहाम मिनसुखन मे 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 कलेट अंडदाण कलेट कलेट की किरियम गेला किरियम संपूर्ण इतकोट कलेट किरियम किरियम अवसर तो कलेट अंडदाण इतने मैं वलपने टापम की सर वतुर उलपत्ल वतुर बोंड किरियम पिंदी बोंड इत लगल गिहाम की सर किरियम पिंदे पूजा अरे केसल गंगावरी इदेन कोट मी कडान उक्कमकर एलियट किरियम्मट हानि करन्नवे इतकोट दैन मेक तीन्ने अपि संपूर्ण अपि केंद्रीय साधारण पद्धति अपि अपि एत्तु किरोने तुम्पत्रल कियला कियने तुम्पत्रल कियला कियन्ने पेटिया लबाबु गमम्म पिरिमि सत्ता एलवनवा इन्ने अम्मा ओ अम्मा ईट पस्से पेटिया सह अत्तम्मा पुंचियम्मा गैनु सत्तु तमा विशेष अम्मई पेटिया पुंजन लुकमा तुंपत्र इतकोड़ मेकन मे संकल महिकांता की अम्म महिकांता सुरक्षित करे अतम इतकोट संपूर्ण फोरस्ट्रिक संपूर्ण अतम इट पे वलपने वेस लबादी मेघ मेघ कील की वेस वलहक दिव्यो इतकोट अम्म प्रजनने संबंधित दिव्य मेघ इट पे गंगा उक्कम अभी सलखंड दूर विधीय लंका गंगा उक्कम दूर विधीय इट पे कंद उक्कम सलखंड पुत विधीय किसीम उलपत् अपने वतुर गंड तहण උල්පත දියත් ඒ උල්පත මේ මේ මඩිත්තක් වෙලා කඩිත්තක් වෙලා ඔයක් බවට පත් වුනහම තමයි අපට වතුර පෝෂණය ගන්න පුළුවන් කුෂි කර්මයට අර උල්පතට බටයක් ගන්න බෑ ඒකට හේතුව වැඩි විදියටපත් නොවිච්ච දරුවෙක් විවාහ වෙන්න බෑ වගේ ඔයක් වෙන්න ඕනේ වතුර ගන්න ඒ නිසා අපේ වතුර පිළිබඳව තිබුණ මහ විශාල මේව එකක් ඒ නිසා අපේ මූලික සංකල්පීය ව්‍යුහයේ තියෙන්නේ බටහිරට වඩා වෙනස් විදියට එකක් තමයි අපේ තියෙන සංකල්පය තමයි ඉරහඳ අපේ පළල් කවියක් තියෙනවා කවි තුනක තුන කවි තුනක් තියෙනවා කවි තුන වැදගත් මොකද මේ කාලතට හඳුනා ගන්න මෙතනට යලට සහ මහට යල සහ මහ කියන්නේ වෙන් කරන්නේ සූර්යයා යල සහ මහ දෙකක් කරන්නේ අපි ශ්‍රී ලංකාව තියෙන දැන ශ්‍රී ලංකාව තියෙන සමකයට වැඩිය අංශක 6මාරක් උනේ එන්න අංශක 23මාරක් ගමන් කරන සූර්යයා යල් කාලය තුල අපෙන් ඈත් වෙන අංශක 17යි
ඒ හය මාරකින් 23 මාරෙන් හය මාරක් ගියාම මාස් කන්නේදී අපි පහු කරලා යනවා මේ හය මාරත් 23 මාරත් අංශක 30ක් එඳ යලයි මහයි අහසයි පොළොවයි වාරේ මේක වටහා ගත්ත අපේ මනස පොහුම් පැහැදිලුව එඳ ලමුළු අවුරුද්දේම එක කාලකට කැඳෙන්න බෑ එඳ යල සඳහා නවම් මාසයේදී කැලයට වැඩිලා මසක් පමණ කල්වල් කොටාලා මැදින් මාසයේදී වල් ගිනි තබාලා කුරහන් වපුරමුව කරවල බලාලා ඔවුන් දැනගෙන ඉතිය මුල් කරුල කියන්නේ ලම්පාට එන වෙලාව සූර්යයාගේ නින්දා ඒ මුල් කරුල භාවිත කරන ඔවුන් කිව්වා මාස් යල් කන්නේ මාස් කන්නේට වෙසක් පොසොන් මාස බිම් තෝරා ගන්නට ඇසල නිකිනි මාස බිම් පීරා ගන්නට බිනර මහේ වැටකුතු වවුරා ගන්නට වක් මාස පුර වපුරන් අටු පුර ගන්න මේ කාල සටහන කරන්න නම් සූර්යාගේ ආලෝකයත් එනකොටම වැස්ස එන්න ඕනේ ඒක වැස්ස එන්න නැත්නම් මේක කරන්න බෑ ඒ හින්දා භෝගේ තෝරා ගන්න ඕනේ භෝගේ භෝගේ තෝරගෙන ඒක කරන්න තවුන් කරන්න ඉතියා එතවු වැස්ස ආවෙ නැත්නම් බයිනවා මොකද කල් බලා නොවේද ගොවිතැන් කරන්නේ මල්වට නොවේද පිළිවෙත පැසෙන්නේ සෙනසුරා නොවේද වැහිපල නොදෙන්නේ එනම් නිවන් දකින්න උන කරදරෙන් බේරෙන්න ලෝතුරා බුදුනි කවදද වඩින්නේ එඳ හිරු සඳුසා දාලෝකත් එක්කලා ගනුදෙනු කරපු මේ මිනිස්සු බොහොම පැහැදිලිව කිව්වා අපි කවුද කියන එකක් කවුද හිරු දෙයියන්ගේ නෑයෝ හඳ දෙයියන්ගේ නෑයෝ ආදී අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ ඒ විතරක් නෙමෙයි මොහු බොහොම පැහැදිලිව කිව්වා සියලු සත්ත්වින් එකවතු කරන්න ඕනේ මේ සඳහා ඒ සඳහා මොකද කිව්වේ බන්දිති කඩුළු බැරි යලියෝ වලකන්න බන්දිති පඩුළු මේ සක්වල දෙවියන් යොදති නැකත් පසු නොවාසුරා ගන්නට කපති නවම් මාස දෙයියෝ රැක ගන්න මෙච්චර දක්ෂ දැන් තාරකා විද්‍යාව පිළිබඳව තුන දැනුම පරිසර විද්‍යාව පිළිබඳව දැනුම උද්භිත විද්‍යාව පිළිබඳව තුන දැනුම තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ අතීතේ ඉඳලා තිබුණා එතන උරුම් ඉදු දෙයියන්ගේ නෑ හඳ දෙයියන්ගේ නෑ ඉරහඳවත් හරියට තේරුම් ගන්න බැරි හරියට ඉරහඳ මුදුන් වෙන්නේ නැති රටවල් වල ඉන්න මිනිස්සු අද අපිට මේක උගන්වන්න හදනවා ඉරහඳ ළඟ උඩින්ම තියෙන්නේ කෙලින්ම මේ ස්වභාව ධර්මයේ ඊළඟට තමයි එන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන ඊට පස්සේ ස්වභාව ධර්ම කියන්නේ අම්මා ඊට පස්සේ අත්තම්මා ඊට පස්සේ තාත්තා ඊළඟට දුවරු ඊළඟට සත්තු ප්‍රජාව ඒකනේ ඊළඟට අවසානට තමයි මිනිසා වෙන්නේ මිනිසා ත්‍රිකෝණේ පහළම කොටස ඒකනේ කියන්නේ අපි දැන් හුඟක් වෙලාවට දැන් ඇත්තෝ කියලා ඒ ඇත්තෝ भूत यक्षेन्सुन्मे ඉතාම විශ්වය තාම ක්ෂුද්ධ ජීවියාගේ සිට දෙවන්තු සත්වයා දක්වා ඕසෝන්ලේ ඉස්සරෙන් උඩ ඉන්න අයත් දක්වා මගේ ගුරුවරු දක්වා මෙසු පින්දිල තම නිදාගත්තේ. මේකනේ දැන් උගකට අත්තම්මලා හැම වී මේ තම්බල කවදාවත් වතුර දාන්නේ නිවෙනකම් පොළොවට පොළොවේ මැරෙනවා කියලා මේ සත්තු. ලංකාවේ ආහාර එකනේ ලංකාවේ ගත්තොත් එහෙම කෑමපත කිරික प्रधान साधक मिलाती है अम पत की लंकाय मुलुमहत कृषिकर्म लंकाय भूमिय कोहमद भावित एट आयात जले हा पस आए मे बपुरा हिंग वी की मुरुंगा बाल वी बपुरा एवागे क्या हुदर थी नवा एवा अति कोटा ने आनी दैम मोल ඒක නිසා දැන් මේ බත් සසත් නෑ පොහොර බෙහෙත් ඉහින්නෙත් නෑ ඒ දවස්වල නම් මුකුත් ඉස්සේ නෑ වල් බෙහෙත් තමයි ඔහින්නේ මේ මඩු මල් එහෙම අරක මේක කරඳ පොතු අරක මේක තමයි දාලා වී වගා කරේ මේ රටේ ප්‍රථමයෙන්ම අග්‍රමාධිතුමා ඇටියට හිටියේ ඊයසන් නැතුමා මං ඉතින් අපේ පොල කට්ටිය නිසා මම සත්‍යතම දන්නවා එතුමා හෝ එතුමාගේ අයියා එෆ්ආර්එස්එන් නැතුමා අමුගේ ඇඳන් මේ බෙලට බැස්සි පුද්ගලයා බෝතලේ අපේ කුමරු කිවි. ඒ කුමරු හා පුද්ගලයා ඔන්න ලාංකිකයෝ. හරි. කල් ගියා රට පිට රට ගිහිල්ලා දැනුම් අරන් ඔය නොඑක් නොඑක් ප්‍රකාරයන් ලංකාවට අපි ආපහු ආවා. ඇවි අන්තිමට අයියන් නැති වුණ නිසා මෙතුමා පත් වුණා අගමැතිය කියලා. එතකොට ඒ කාලේ ट्रैक्टर का इंगलते हैं
प्रथम ट्रैक्टर मैसी फर्गसन ඒගොල්ලෝ දැන් මේ ට්‍රැක්ටර් එක ලංකාවට ඉක්මනට උනන්දු වෙනවා. කොහොමද මොකද කියුවේ? මේ ට්‍රැක්ටර් එක ප්‍රථම ට්‍රැක්ටර් එකක් ලංකාවට ගෙනල්ලා ඉන්න. ලොකු වේදිකාවක් හදා. ඈ මේ අපේ අගමැතිතුමා හෝ අනිත් අගමැති කට්ටිය හෝ ලොකු ලොකු නායකයන්ට ආරාධනා කළා ඉතින්. ඈ මේක උඩ වාඩි කර ඉදිරියේ තිබුණා කුමුරු කැලි දෙකක්. එකක මේ ට්‍රැක්ටර් එක දැම්මේ. අනිත් එකේ ගොම්බාණක් මීහරබ්බාණක් එක්ක කොහොම හත්දේ දැම්. ඈ ඊට පස්සේ කිව්වා හරි දැන් මේක පටන් ගමු. මේක නිකන් රේස් එකක්. පිස්තෝලෙන් වෙයි කියලා හිටන් ඒ වෙදි පාරට දෙන්නම පටන් ගන්නවා. හරි. ට්‍රැක්ටර් එක මේ රුන් 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 ගාලා රයිට්. ඒ අකරේ ඉවරයි. අපි ගොවි මහත්තයා තාම අකර භාගයක් කොනේ චක් 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 කළා මිනිහ යනවා. ඈ එතකොට මේ ට්‍රැක්ටර් එකෙන් ලේට වේදිකාව ළඟ නවත්තලා හිටන්. අර මැසී ෆර්ගසන් වල හිටියා ඒ ලොක් අපු. අපේ අගමැතිතුමාට ආරාධනා කළා අනේ මේ අපේ යන්ත්‍රය බලන්න කියලා. ඉතින් අගමැතිතුමා මේ යන්ත්‍රය වටේ ඇවිදලා බලලා ඈ ඉංග්‍රීසියෙන් කිව්වා ඈ සර් you have a wondrous machine but where is the dung? ඒ කියන්නේ තුමා කිව්වේ අනේ මේ හරි පුදුමාකාර යන්ත්‍රයක් මේක. නමුත් කොමකු මේක. එතකොට මෙන්න මේකේ වටිනම කලාපේ ජීවීම් පිළිච්ච කලාපේ තමයි ඝර්ම කලාපේ. ඒ ඝර්ම කලාපෙත් අපි ඉන්නේ සමකයට වැඩිය අල්සක 6මාරක් උඩින්. ඒ තමයි සුදුසුම කලාපේ. එන්නේ කලාපේ ඉඳගෙන සියලු සුදුසුකම් සූර්යාගේ සියලු සුදුසුකම් අපිට ලැබෙමින් තියද්දී අපි මේ නිවර්තන කලාපවලිනුත් උඩහා තියෙන මේ පර සුද්ධංගේ අර උන්ට ගැලපෙන්නේ නැති කුසිකර්මේ මෙහකට ගෙනලා දාලා අද අපි අනාත වෙලා ඉන්නවා. ඉතින් මේක තේරුම් ගන්න බැරි ඇයි කියන එක මම අහන්නේ. අද ඉන්න ලංකාවේ තියෙන ලොකු උපක්‍රමයක් පාවිච්චි ගන්න ඕන. ලංකාවේ කුසිකර්ම උඩියට ගොඩ කරලා ඔවුන්ගේ මෙවලම්, ඔවුන්ගේ පොර, ඔවුන්ගේ බීජ, ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර විකුණ ගන්න වෙළඳ පොළ බවට මේකපත් කළා. ඒ හින්දා මේ වෙනකොට සහනාධාර මත දුවන කුසිකර්ම ලංකාව නිස්සාරණ නිර්මාණය. එක්කම ඊට අයත් වෙන ප්‍රධානම සාධකයක් තමයි බීජ. අපි කන ආහාරවල එහෙම නැත්නම් අපි වවා ගන්න සාකවල බීජ. එතකොට බීජ සෞඛ්‍යදායී හා ශක්තිමත් නැත්නම් පෝෂක ගුණය බීජ වලින් අපිට එහෙම නැත්නම් සාක වලින් අපිට ලබා දෙන්නේ නැත්නම් එකම අපි ඇති කරපු යම් යම් සත්ත්ව වර්ග අපිට උන් ගවයන් මී ගවයන් ඇතුළු අය. ඒතර ඒ අය අපිට ඊටම නිවැරදි පෝෂණයක් ලබා දෙන්නේ නැත්නම් සම්පූර්ණ වශයෙන්ම ආහාර සංස්කෘතිය පවතින විදිහ. ඒතර මේ මූලික මුල්ගල තමයි ප්‍රධාන වශයෙන් ගන්නත් එහෙම ඒ අපේ ආහාරවල ජාන සම්පත. ඒ කියන්නේ බීජ. අපේ බීජ ඒ කියන්නේ අපේ සංස්කෘතිය කොටස. ඒතර අපේ සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් අපේ බත්පත වෙනස් කරන්න. ඒ දේ අපිට සිද්ධ වෙනවා සිද්ධ වෙමින් පවතුන. ඒක තමයි අපේ බීජ පද්ධතිය. නැත්නම් බීජ මුළු වෙනස් කරන. ඒකම අපේ භූමිය අපි කුසිකර්මය සඳහා පාවිච්චි කරපු හැටි ඒ සඳහා පාවිච්චි කරපු යම් යම් ශිල්ප ක්‍රම ඒවත් වෙනස් වෙනවා වෙනස් කරන. එතකොට වෙන්නේ මොකද්ද අපේ සංස්කෘතික ජීවිතය සම්පූර්ණ මහා කැළඹිල්ලකට ලක් වෙනවා. මේක හරියට නිහඬ ආක්‍රමණයක් වගේ. මේ ආක්‍රමණය මතුපිටින් දකින සොල්දාදුවන් හරහා සිද්ධ වෙන ආක්‍රමණයක් නෙවෙයි. ඊට වඩා භයානක ආක්‍රමණයක්. මේ ආක්‍රමණයේ පසුබිමක් වෙනවා. එහෙම නැත්නම් මේ ආක්‍රමණයෙන් ප්‍රතිලාභ ලැබෙන කොටසක් ඉන්නවා. ඒ තමයි කුසකර්මය වෙනස් කළොත් ඒ ඇති වෙන හිඩැස්ස බීජ වෙනස් කළොත් ඒ ඇති වෙන හිඩැස්ස පිරවීම සඳහා අපි අනුමත යැපෙනවා. ඒක වෙන්න පුළුවන් අපේ කෘෂි ජීවිතය වෙනස් කරපු හැටි අපි තිබුණු සාම්ප්‍රදායික කෘෂි ජීවිතය වෙනස් කරපු හැටි අපේ බීජපත්ති වෙනස් කරපු හැටි ඒවට ඒවා ඇති වෙන වික්තය පුරවනවා අන්න අය විසින්. ඒ අය ඒක පුරවන්නේ කිසියම් ලාභයක් සඳහා. ඒක තමයි කො රසායනික ද්‍රව්‍ය විකිණීමට එහෙම නැත්නම් බීජ විකිණීමට එහෙම නැත්නම් අපේ ආහාර අඩු කරලා ආහාර සම්පූර්ණ ස්වභාවය අඩු කරලා ඒ ඇති වෙන වික්තයට ඒගොල්ලෝ ආහාර සපයනවා. එතකොට
මේක එසේ මෙසේ කතාවක් නෙවෙයි. අපේ ගෙවල් දොරවල් විනාශ කරන එක, අපේ ඇඳුම් පැළඳුම් විනාශ කරන එකත් ওই කතාව ඇතුළේ. හැබැයි දීර්ඝ ශිෂ්ටාචාරක්ෂක මානවයාගේ කායික සෞඛ්‍ය, කායික ස්ථාවර භාවය සම්පූර්ණ වශයෙන්ම මෙම කුස්කර්මයේ විනාශ කරන අය විසින් මකා අකා මකා දමනවා. මේක අපේ ශිෂ්ටාචාරයේ කවදාවත් අපි මුහුණ දුන්න කාරණාවක් නෙවෙයි. දැන් අවුරුදු 30ක් ඇතුළත අපි මුහුණ දෙමින් හා එහි ඇතිවන අතුරු ප්‍රතිඵල විශේෂයෙන් අපේ ජනතාවගේ කායික බිඳවැටීම සිද්ධ වෙනවා. ඒතර ඒ සිද්ධ වෙන්නේ මූලිකම කාරණාව අපි අපේ ආහාර සංස්කෘතියෙන් අපි ඉවත් වීම. ඉවත් කරවීම. I'm looking at the food that's in the grocery store. They say it's safe, everybody eat more. On second thought, I don't really know. It was made with those GMOs. So I'm looking for the non-GMO label. Before I bring it home, I put it on the table. I wanna know if it's verified, so I don't harm myself with genetically modified. They don't want you to know. They don't want you to know. Poison the grow. Profits the show. From those GMOs. Seeds that they sow. Gonna hurt us, we know. Told them to go. Say GMO, no. Hey, look. I don't wanna eat poison. I don't want gene mutations at my dinner reservations. It's a food abomination. What they're doing to this fast food nation? They take artificial gene combinations, inject them in seed variations, so they can grow their frankenfood imitations. While the side effects cause medical patients. Keep the profits alive while they're spraying all the food with name brand herbicides. And all the while they're spreading their lies. Monsanto destroy a farmer's lives. And the FDA just keeps it all going, saying it's safe, even though they all know it's just poison, stealing the way your life, and that's what you eat, genetically modified. They don't want you to know.